السلام عليكم ورحمة الله وبركاته. الحمد لله وحده، والصلاة والسلام على من لا نبي بعد، أما بعد. سمست لانكا إسلام آغمي كبدوتون جي سبها ويسين نكوت كرنا مادية وارتاوة. إندنا هنگيا أتياوش باند ملا إحلياما ودولي كبادوا واني ويفيدا گتلو نيسا تما دايني كاوشتاوة پوا سفرا غنيمت نوحكيوة අපේ රටේ ජනතාව මාස එකහමාරකට වැඩි කාලයක් පුරා ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී අරගලයක නියැලෙමින් සිටිනවා. මේ සියලු අරගල ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව රටේ ඵලදායී දේශපාලන වෙනසක් වෙනුවෙන් සියලු ජනතාව විසින් දියත් කරන බව කවුරුත් දන්නා කරුණක්. මෙම සන්දර්භය තුළ මෙම සාමකාමී අරගලය වාර්ගික ගැටුමක් බවට පත්කිරීමට විවිධ පිරිස් දැඩි උත්සාහයක යෙදී සිටින බව සඳහන් කිරීම වඩාත් වේදනාකාරී. මෙය මෙරට බෞද්ධ නායකීන්ට හා බුදුදහමට එරෙහිව මුස්ලිම් සහ ක්‍රිස්තියානි ජනයාගේ ඒකාබද්ධ අරගලයක් බවට ඇතැම් පිරිස් සිතා මතාම සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාර කරමින් සිටින බව දැකගන්න පුළුවන්. එබැවින් මේ සම්බන්ධයෙන් ඉතා විමසිලිමත් වන ලෙසත් ආගමික නායකයින්, ප්‍රභූවරුන් සහ අදාළ බලධාරීන් මේ සම්බන්ධයෙන් කඩිනම් සහ අවශ්‍ය පියවර ගන්නා ලෙසත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ඉල්ලා සිටිනවා. පසුගිය 9 වෙනිදා සාමකාමී අරගලකරුවන්ට එරෙහිව එල්ල වූ ප්‍රහාර සහ ඉන් අනතුරුව සිදු වූ දීපව්‍යාප්ත ප්‍රහාර සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අප සභාව තරයේ හෙලා දකින අතර මෙරට ජනතාවගේ හැඟීම්වලට සහ ඉල්ලීම්වලට ගරු කරමින් දේශපාලන ස්ථාවරයක් ඇති කරමින් ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දීමට කටයුතු කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සියලු දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. රටේ නීතියට ගරු කරමින් ආරක්ෂක අංශ සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙසත්, ප්‍රචණ්ඩත්වයට පත් නොවි සංසුන්ව හා සාමකාමීව ගමන් කරන ලෙසත්, රට තුළ සාමය සහ සෞභාග්‍ය ගොඩනැගීමට කඩිනමින් සහය වන ලෙසත් අප සභාව සමස්ත ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මෙම අර්බුදකාරී අවස්ථාවේදී ජනතාව සංසුන් කරමින් යහපත් ජාතියක් ගොඩනැගීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සියලුම ආගමික නායකයින්ගෙන් නිහතමානීව ඉල්ලා සිටිනවා. ස්තුතියි.